උත්තමාචාර්ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්පස්සරක යුද්ධයේදී පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලද වීර රණශූරීන්ගේ චරිතාපදානයක් ලෙස උත්තමාචාර්ය කෘතිය රචනා කර ඇත්තේ මේජර් ජෙනරාල් ජගත් බ්ලැස් මහත ඇතුළු සංස්කාරක මණ්ඩලයක්. යුද ජයග්‍රහණයේ දසවර්ෂාභිෂේක සැමරුම වෙනුවෙන් එය එළිදැක්වුණු අතර පරම වීර විභූෂණ පදක්කම් ලාභීන්ගේ සමීපතම ඥාතීන්ටද පිළිගැන්වුණා. යුද්ධය නිමාවට වසර 10ක් සැපරීම නිමිත්තෙන් සැමරු මුද්දරය හා මුල්දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණේ මෙම උත්සවයේදී. දුර්යප්පා ඝාතනයේ සිට දුර්යප්පා ඝාතනය කළ ප්‍රභාකරන් අපේ මානුෂීය මෙහෙයුම් තුල මිය යාම දක්වා සැබෑ යුද්ධයේ කතාව මේ වගේ ලියවිලා කියවන්න තියෙනවා නම් කොච්චර හොඳද. LTTE සත්‍ය කතාව කියලා ලෝකයට ප්‍රකාශනයක් මේ වෙනකොට ලියලා ඉවරයි. ඒ කියන කතාවේදී ඒ පොත බලපුවාම LTTE සහ ප්‍රභාකරන් තමයි හරි. මට ඒක දැනගන්න ලැබිලා තමයි අපේ අය ගෙනල්ලා කිව්වේ ශ්‍රී ලංකා ආණ්ඩුව රජයේ පැත්තෙන් යුද්ධයේ ආරම්භය කුමක්, යුද්ධයේ සැබෑ කතාව කුමක්, යුද්ධයේ බීජය කොතනද කියන එක අපි ලියමුයි කියලා. සැබෑ ලංකා පුත්‍රයින්ගේ වීරයින් වෙනුවෙන් ඔවුන්ගේ චරිතාපදානය, ඔවුන්ගේ පවුල් පසුබිම, ඔවුන්ගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය පිළිබඳව මේ ප්‍රකාශනය සැබෑ මේ යුගයේ අවශ්‍ය ප්‍රකාශනයක් විදියටයි මම දකින්නේ. සාමය දිනා ගැනීමෙන් පසු රට තුළ සංහිඳියාව හා සෞභාග්‍ය වර්ධනය කර වසර 10ක් ගෙවන විට මීට වසර 10කට පෙර අප අත්විඳී කටුකොතම අධ්‍යක්ෂීම් රණවීරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපකිරීම බොහොමයක් දිනාගේ මතකයෙන් බැහැර වී යමින් සිටින බව පෙනී යන කරුණක්. මෙලෙස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර රණවීරුවන් අතර වඩාත් සුවිශේෂ වූ රණවීරුවන් පිරිසක් සිටිනවා. ඒ පරම වීර විභූෂණ ලාභී රණවීරුවන් සමස්ත ලාංකිකයන්ගේ හදවත් තුළ එම වික්‍රමයන් සඳහාර දෙන්නට ඒ වීර ක්‍රියාවන් සමස්ත ලෝකයට විවර කරමින් මත පරපුරේ සමාජිකයන්ගේ දැනුවත් භාවය හා පරිශීලනය සඳහා සුරක්ෂිත කිරීමක් මෙම උත්තමාචාර ග්‍රන්ථය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වුණා. මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාව මහරගම අපේක්ෂාරෝහල වෙත රුපියල් මිලියන 70ක් පරිත්‍යාග කළ අතර එම චෙක්පත යුද හමුදාපතිවරයා ජනාධිපතිතුමාට නිල වශයෙන් පිළිගැන්වුවා.